සිරුදනා ඉතාම ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන්ගේ වචනය ගැන කතා බහත් එක්ක පුරුදුණු පරිදි මම ඔයගලොවම මුණ ගැහෙන දවසේ අර අපි ගිය සතියේ කතා කරපු ඒ පණිවිඩයේ ස්වාමින් වහන්සේ අපිට කතා කරපු ඉතිරි කාරණා ඔයගලත් එක්ක බෙදා ගන්න මේක වර්තමානයේ ස්වාමින් වහන්සේ අපිට කතා කරන දේ අපි මේකේ හර බර බලන්න නැතුව බරපැන බලන්න යන්න නැතුව මේකේ තර්ක විතර්ක කරන්න යන්න නැතුව ස්වාමීන් වහන්සේ අපිට කතා කරපු දේ අපි ඔයගොල්ලොත් එක බෙදා ගන්නවා ඒක හරි සුහදව අපි කිසිම පැකිලීමකින් තොරව ස්වාමීන් වහන්සේගේ සලස්ම කැමැත්ත උන්වහන්සේගේ හදවත අපි දැකපු වෙලාවේ අපි ඒ දෙයකපු දෙනත උන්වහන්සේ අපිට ඉදිරියව කරපු දේ අපි ඔයගොල්ලොත් එක බෙදා ගැනීමයි මේකේ කරන්නේ. ඒ නිසා මම වගේ ඉල්ලනවා අපි ස්වාමින් වගේ ආත්මය විවෘත කරන්න. ශුද්ධ ආත්මයන් වහන්සේට ඉඩ දෙන්න ඔයාට කතා කරන්න. ආත්මය ප්‍රාණය වෙන් කරන දේව වචනය දෙමුහත් කඩුවක් වගේ. ඔයාගේ ආත්මයත් ප්‍රාණයත් වෙන්කොට හදවතට කතා කරන්න ඉඩ දෙන්න අතර්ක විතර්ක කරන්න නෙමෙයි මේ කාලය මේක ඒකට කාලය නෙමෙයි ඒ නිසා මම වගේ ඉල්ලනවා ශුද්ධාත්ම ආලේපය ඔබ තුල වාසය කරන ආත්මයන් වහන්සේගේ ඒ ආලේපයම ඔයාට උගන්වන්න ඉඩ දෙන්න මනුෂ්‍ය ධර්ම ගැන තර්ක විතර්ක කරන්න යන්න එපා හොඳයි මම ඒක කිව්වට පස්සේ මම නිදහස් දැන් අපි යම් දෙවියන් වහන්සේගේ වචනයට. ඔරි ගිය සතියේ අපි කතා කරනකොට සෙෆනියා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපි 18 වෙනි පරිපදේ කතා කරා. ඒකේ කියනවා දෙවියන් වහන්සේගේ assembly එක රැස්වීම ගැන බරක් තියෙන උන්වහන්සේ රැස් කරනවා කියලා. එහි නින්දාව ඒ රැස්වීමට නින්දා කිරීම නැත්නම් ඒකේ තියෙන නින්දාව උන්ගේ සිත්වල බරක් කරගත්ත අය ස්වාමීන් වහන්සේ එකතු කරනවා කියලා. මේක අද අපිට කොච්චර අදාළද බලන්න අද සභාව කොච්චර සමච්චලයට ලක් වෙලා තියෙනවද මුළු ලෝකයේ ඇතු ඉදිරියේ ලෝකයාගේ ඇස් හමුවේ ඒක සභාව ඇතුලේ ඉන්න යක්ෂයාගේ දූතයන් විසින් කරන දෙයක් මේ සභාව සමංකතා කරන ලෝකයේ සමස්ත සභාව ගැන ලෝකයේ සමස්ත සභාව තුළ වාසය කර නැත්නම් ක්‍රියාත්මක වෙන සාතන්ගේ ලූසිෆර්ගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන් ලෙස වෙස්වලාගෙන ඒ වැරදි ඉගැන්වීම් කරන මිනිසුන්ව රවටන විතරක් නෙමෙයි ඔවුන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඔවුන්ගේ හැසිරීම නිසා ඔවුන්ගේ දේවල් නිසා ඔවුන් කරන කියන දේවල් නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට අපකීර්තියක් ඇවිල්ලා තියෙනවා ඒක නින්දාවක් ඇවිල්ලා තියෙනවා ඒ නින්දාව ගැන ගොඩාක් සෙනඟ අවංකව දෙවියන් වහන්සේට ආදරේ සෙනඟගේ සිත්වල බරක් ඇවිල්ලා තියෙනවා ඔවුන්ගේ සිත් දර වෙලා තියෙනවා ඒක නිසා. ඒ නිසා මම ඔයගෙන් අහන දෙයක් මෙන්න මෙහෙම. ඔයගේ සිතේ ඒ ගැන බරක් තිබෙනවද? දෙවියන් වහන්සේගේ සභාවට මිනිස්සුන් නිඳා කරනකොට එය නිඳාවක් කොට සලකනකොට ඒක බල රහිතව මිනිසුන්ගේ ගැරහැලිව ගැරහැයින් වලට ලක් වෙනකොට මුල් සභාව මනු අන්‍ය භක්තිකයන් අතර උසස් කොට සලකන ස්වභාවයක් තිබුණා. නමුත් අද ඒක පහත් කොට සලකමින් අපහාස කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන ඔයාට බරක් තියෙනවද? ඒ ගැන ඔයාට වේදනාවක් ඇති වෙනවද? එහෙමනම් ස්වාමින් වහන්සේ ඔයාව හොයනවා. ඔයාව කැඳවනවා. ඒක නිසා අපි ඒ බරක් තියෙන අය ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි රැස් වෙමු. අපි ලෝකේ කොහේ හිටියත් අපි එකිනෙකන අඳුරන්න නැති වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අඳුන ගන්නම අවශ්‍ය නෑ. එක ආත්මයන් වහන්සේගේ ක්‍රියාව තුළ අපි ඒකත්වයකට එමු. හරි. ඔයා මට කතා කරන්න අපිත් එක්ක කතා කරලා එහෙම මොකුත් අවශ්‍ය නැහැ. ඔයාගේ හිතට එහෙම සභාවේ ස්වභාවය ගැන යම් කිසි විදිහක බරක් තිබෙනවා නම් එහෙනම් මම ඔයාගෙන් ඉල්ලනවා ආත්මයන් වහන්සේත් එක්ක එකතු වෙන්න ඒකත්වයකට එන්න. අන්න එතකොට උන්වහන්සේත් ඔයයි අපි සියලු දෙනා හරහා මේ තත්වය කන පිට හරවයි. එනිසා උන්වහන්සේ 20 වෙනි පදේ 19 සමයෙන් 19 වෙනි පදේ උන්වහන්සේ කතා කරලා කියනවා මෙන්න මෙහෙම ඒ කාලයේදී නුඹට පීඩා කරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි කොරගසා යන්නන් ගලවා පන්නා දමුවන් රැස්කොට
ඔවුන් ලැජ්ජාව වින්දා වූ සියලු දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නේ මේ. හා ඒ කාලයේ නුඹට පීඩා කරන සියල්ලන්ට දෙවියන් වහන්සේ ප්‍රතිඵල දෙනවා කියලා තියෙනවා. දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ මේ 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 සබාවට පීඩා කරනවා. මම දන්නවා මේක ස්වාමින් වහන්සේ මේ ඉදිරියේදත් නැත්නම් අතීතයේත් කරපු දේවල් එක බලනකොට මේ කතා කරන්නේ අන්‍නි භක්තිකයන් ගැන නම් නෙමෙයි කියලා මම දන්නවා. අන්‍නි භක්තිකයන්ගේ පීඩාව ආවත් උන්වහන්සේ අන්‍නි භක්තිකයන්ට ගැළවීම කියලා. දැන් හොඳම උදාහරණය සාවුල්. සාවුල් සබාවට පීඩා කරා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සාවුල්ට ප්‍රකාශ වුණා. සාවුල් ඒ මාර්ගය අතහැරලා යේසුස් වහන්සේගේ මාර්ගයට ඇතුල් වුණා. ඒ අන්‍නි භක්තිකයෝ. මේ කතා කරන්නේ පීඩා කරනවා කියලා කියන්නේ මේ සබාව ඇතුලේ ක්‍රිස්තියානි ස්වරූපයේ දරාගෙනම කියපු යක්ෂයාගේ සේවකයෝ ලූසිෆර්ගේ සේවකයෝ වෙනදී කියනනම් බැටළුවම පොරවගත්ත වෘකයන් හරි බැටළුව වගේ ඉඳගෙන මිනි මරණ මිනිසුන්ව විනාශයට ගෙනියන අය මෙන්න මේ අය මේ පීඩාව කරනවා ඒ අය අපිට පීඩා කරනවා ඒ කියන්නේ සබය වචනට පීඩා කරනවා හරි සමච්චල් කරනවා අන්න ඒ අයට දෙවියන් වහන්සේ ප්‍රතිඵල දෙනවා අපි නෙමෙයි එනිසා අපි කරන්නේ අපිට පීඩා කරන අයට අපි ආශිර්වාද කරනවා. අපිට පීඩා කරන අයට අපි යාඥා කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ එයාට ප්‍රතිඵල දෙනවා. හරි ඒක තමයි මේ කාලේ වෙන්න යන්නේ. එතකොටම කොරගසා යන්න උන්වහන්සේ මුදවනවා කියලා. I will save the lame. ගලවනවා. ඒ කියන්නේ ඇයි මෙතන විශේෂයෙන්ම අන්ධයන් කිව්වේ නැහැ වෙන රෝගීන් කිව්වේ නැහැ මෙතන මේ කොරගසා යන්නන් දැන් මේ කොරගසා යන්නන් කියන එක අදහස් කරන්නේ මේ ගමන හරියට යන්න බැරුව වැටි වැටි යන අය ඒ කියන්නේ යම්කිසි අර පීඩාව නිසා ක්‍රිස්තියානියාගේ පීඩාව වෙන්න පුළුවන් වෙන වෙන අදහස් වෙන වෙන තැන්වලින් එන පීඩාව නිසා වෙන්න පුළුවන් සමස්ත ආගමික නායකත්වයෙන් එන පීඩාව නිසා වෙන්න පුළුවන් මේ කොරගසා තමයි යන්නේ ඒ කියන්නේ හරියට ඇවිද ගන්න විදිහක් නැහැ ඒකට එයට අර පීඩාව නිසා හරි ඒ කොරගසා යන්නන් උන්වහන්සේ ගලවනවා මොකද කොහොම හරි මේ ගමන යනවා ඒගොල්ලෝ කියන නෑ අපි කොහොම හරි මේ ගමන යනවා අපි කොහොම හරි මේ ගමන අවසන් කරනවා අපි කොහොම හරි මේ ගමන තුල අවසානයකට එනවා හරි එතකොට අන්න එහෙම අය මොකද මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ ගලවනවා කියලා තියෙනවා ඒ වගේම පන්නා දමුවන් රැස් කරනවා හරි උන්වහන්සේ මොකද කරන්නේ මේ අය සමහර අය පනවල බලමු මොකද ඇත්ත කතා කරනකොට කට්ටියට ඉන්න බෑ හරි ඇත්ත ඔයා ගිහිල්ලා කතා කරනකොට ස්වාමින් වහන්සේ කතා කරලා තියෙන කුරුසියේ ගමන ඔයා ප්‍රකාශ කරනකොට ඒ කුරුසියේ ගමන ගැන ඔයා ඒ අයට කතා කරනකොට ඒ අයගේ ජීවිතවල ගිල්ට් එක තියෙන නිසා හරි ඒ අය ඔයව කොන් කරනවා අන්න දෙවියන්වහන්සේ ඒ අයව රැස් කරනවා හරි එතකොට ඔවුන් ලැජ්ජා වින්දා වූ සියලු දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන හරි මං වගේ ඉල්ලනවා යන්න යසායා 62 හරි යසායා 62 වෙනි පරිච්ඡේදයේ මොනවද අපිට කතා කරපු දෙයක් තියෙනවා යසායා 62 6 සහ 7 යසායා 62 6 සහ 7 හරි එසාය 62 6 සහ 7 අපි පොඩ්ඩක් කියවමු හරි එතකොට මම එකතනට යන්න ඉස්සර මම මතක් කරන්නම් ඔවුන් ලැජ්ජා වින්දා වූ සියලු දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වමු හරි එතකොට යසාය 62 6 සහ 7 මේ පොඩ්ඩක් දාමු එක යසාය 62 6 සහ 7 ඒකේ තියෙන මෙමෙ එම්බා ජෙරුසලම නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙව්වෙමි. ඔහු රෑවත් දවාලේවත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නේය. ස්වාමීන් වහන්සේට මතක් කරවන තැනැත්තෙනි. හත්වෙනි පදය. කතා කරලා කියනවා උන්වහන්සේ ජෙරුසලම පිහිටුවා. පොළවේ ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න. උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න. ස්වාමීන් වහන්සේ අපිට අවුරුදු ගානකට ඉස්සලා කිව්වා මේ දේ කරන්න. මොකද ආකාරයට මේක කිව්වා මේක දිගට යාඥා කරන්න මේ 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 මුරකාරයෝ මුරකරුවෝ උන්වහන්සේ ජෙරුසලමේ තැබුවා ජෙරුසලම කියන්නේ සභාව මේ ඊශ්‍රායලයේ කියන උන්වහන්සේගේ සෙනඟ
ජෙරුසලම කියන උන්වහන්සේගේ තෝරාගත් සභාව ඒ ජෙරුසලමේ පවුරවල නෙහෙමිය හදපු පවුරවල මෙන්න පවුර හදුවනේ ඒ පවුර හදලා මුරකරුව දැම්මා. ඒක යෙසයා කියන මුරකරුවන් තැබුවා කියලා බුදුනස කතා කරලා කියනවා. මුරකරුවන් තැබුවා. ඒතර කියන පොළවේ ජෙරුසලම ප්‍රශංසාවක් වනතුරු දෙවර සෙපිනපති මොකද කිව්වේ? මම ඒක සියලු ජාති ඉදිරියේ නුඹලා ප්‍රශංසාවක් කරනතුරු උනාසි ක්‍රියා කරනවා. ඒතර අපිට කරන්න තියෙන්නේ උනාසි කියන අපිට මුරකරුවන්ට කතා කරලා කියනවා යාඥා කරන්න. උන්වහන්සේට නිස්කලංක නොදෙන්න. උන්වහන්සේට නිස්කලංක ඔයා නිස්කලංක නොගන්න. උන්වහන්සේට නිස්කලංක නොදෙන්න. හරි? මොකද ස්වාමීන් වහන්සේ ජෙරුසලම ප්‍රශංසාවක් කරනවා. මම මේක අද ස්වාමීන් වහන්සේ අපිට කතා කරන දේ මම වට කියන්නම් පැහැදිලිව. මෙන්න මේක උන්වහන්සේ කතා කරලා කියන්නේ. දෙවියන් වහන්සේ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ සභාව උන්වහන්සේ මුළු ලෝකයට ප්‍රශංසාවක් කරන්න යනවා. ඒ කරන තුරු සභාවේ ඉන්න මුරකරුව මුරකරුව කියලා අදහස් කරන්නේ ඉන්ටර්සෙසර්ස් ලයික් යන්නේ මැදිහත්කරුවන්. උන්වහන්සේගේ ක්‍රියාව දිහා බලාගෙන උන්වහන්සේගේ ක්‍රියාව සභාවට දන්වන මුරකරුවන්. අන්න ඒ අය කතා කරලා කියන දෙවියන්ස උන්වහන්සේට නිස්කලංක නොදෙන්න. මේ මැදිහත් කරුවන්ට කියන සභාව වෙනුවෙන් මැදිහත් කාර්කම් කරන්න යාඥා කරන්න දෙවියන් වහන්සේ මුළු ලෝකයටම මේ සභාව ප්‍රශංසාවක් කරන තුරු දෙවියන් වහන්සේට නිස්කලංක නොදෙන්න. ඔයා නිස්කලංක දෙන්නත් එපා. සමාවෙන්න. ඔයා නිස්කලංක ගන්න එපා. ඔයා නිස්කලංක ගන්න එපා. අපිට කිව්වේ පැය 24ක් දවස් 7ක් යාඥා කරන්න කිව්වා. නිස්කලංක ගන්න එපා. රෙස්ට් එකක් ගන්න එපා. විවේකයක් ගන්න එපා. මනරත්වා යාඥා කරන්න. ඉවරකින සභාවට කතා කරලා කියනවා මුරකරුවන්ට කතා කරලා කියනවා පත් කරපු මුරකරුවන්ට. දෙවියන්ගේ පත් කරපු මුරකරුවෝ ඉන්නවා. තමන්ගේ පත් කරගත්ත මුරකාරයයි කියාගත්ත කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට බඩි වෙලා යාඥා කරන්න බෑ. ඒගොල්ලන්ට බඩ ගොඩක් තියෙනවා. ඒගොල්ලන් හරි බිසි අනිත් දේවල් වලට. මේ දෙවියන් වහන්සේ පත් කරපු අය ඉන්නවා. දෙවියන් වහන්සේ පත් කරපු අයට නිදිමතක් නැහැ. එයාට වෙහෙසක් නැහැ. එයා නොනවත්ව උන්වහන්සේට මොර ගසනවා. ඒ මොකද නෝ? උන්වහන්සේ නිස්කලංකයක් දෙන්නේ නැහැ. අර සෙෆනියා පුතු උන්වහන්සේ කියපු ඒ ප්‍රශංසාව කරන තුරු මුළු සභාව මුළු ලෝකයක් ඉදිරියේ ප්‍රශංසාවක් වෙනතුරු උන්වහන්සේක පොරොන්දුලා කරනවා කියලා නිසා උන්වහන්සේක කරනතුරු එයාට නිස්කලංක දෙන්න එපා. ඔයා නිස්කලංක ගන්නත් එපා. නුඹලා නිස්කලංක නොගන්න උන්වහන්සේ නිස්කලංක නොදෙන්න. හරි. මේ වර්තමානයේ ඔයා අහනවා නම් ඔයාට දිවනවාසිකින් අහනවා නම් අහමින් සිටියා නම් මෙච්චර සෝයි මම මොකද්ද කරන්න ඕනේ? මගේ මොකද්ද වෙන්න ඕනේ කියලා මෙන්න මේකයි වෙන්න ඕනේ. මේ දෙවියන් වහන්සේට මොරගසන අය සභාව උදෙසා දෙවියන් වහන්සේට මොරගසන මුරකරු අද අඩුයි. ඉන්ටර්සෙසර්ස්ලා අද අඩුයි. මැදිහත් කරුවන් අද අඩුයි. අනිත් අනිත් කෙනෙක් වෙනුවෙන් කැප වෙන අය අද හරිද හරි අඩුයි. අද සභාව ආත්මාර්ථකාමී වෙලා. හරි. එනිසා උන්වහන්සේට මුරගසන්න සභාව උන්වහන්සේ ප්‍රශංසාවක් කරලා තුරු. සෙෆනියා පුතේ තුනේ 19 පියාපෞදාම් සෙෆනියා පුතේ තුනේ 17. හරි. ඒ කාලේ දින ඔබට පීඩා කරන්නට මම ප්‍රතිපල දෙන්නෙමි. ඊට පස්සේ ඔවුන් ලැජ්ජාව වින්දා වූ සියලුම දේශවල ඒක වෙනතනකට ගෙනල්ල නෙමෙයි. අපි රැප්චර් වුණාට පස්සේ නෙමෙයි. ඒ සියලුම දේශවල ඒ ඉන්න රටවල් වලදීම ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්න සලස්වමි. මේ දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ ඒ දේ ඉෂ්ට කරන්න කියලා උන්වහන්සේ නිස්කලංක දෙන්න එපා. යසාය කියන්නේ ඒක. උන්වහන්සේ නිස්කලංක දෙන්නත් එපා. ඔයා නිස්කලංක ගන්නත් එපා. ඔයාට පුළුවන් ද නිදා ගන්න? ඔයාට පුළුවන් ද විවේචීව ඉන්න? ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නින්දාවක් වෙලා තියෙද්දි උන්වහන්සේගේ සභාව ක්‍රිස්තු ශරීරය අපහාසයට ලක් වෙද්දී ඔයාට පුළුවන් ද රෙස් කරන්න? ඔයාට පුළුවන් ද සතුට සාමිච්චයේ දෙන්න? ඔයාට පුළුවන් ද
නිස්කලං කරගෙන සාමාන්‍ය විදිහට දේවල් කරන්න. මොකද මේ ලෝකයක් ඉදිරියේ සභාව නිඳා වෙලා. ඒ සභාවෙම නායකයන්ගේ සේවකයන්ගේ ක්‍රියාකලාප නිසා. ඒ මිනිස්සුන්ගේ තියෙන විකාර නිසා. අන්නේ භක්තිකයන් ඉදිරියේ අද සභාව ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නිඳාවක් වෙලා. නිසා. ඒ උන්වහන්සේ කියන මම ප්‍රසංසාවත් නාමයක්ද වෙන්න සලස්වන. ඒ නිසා උන්වහන්සේ මුරකරුව පිහිටෙව්වා. මුරකරුවන් උන්වහන්සේ කැඳවනවා. මුරකරුවන් ස්ථාපිත කර අපවුරු මත. නෙහෙමියා හැදුව පවුරු. නෙහෙමියාගේ ඒ ඒ ක්‍රියාවලිය වගේ උන්වහන්සේ පවුර හැදුවා. ජෙරුසලම් වටේ සභාව වටේ. දැන් ඒ පවුර මත මුරකරුව උන්වහන්සේ තබනවා. ඒ මුරකරුවන්ට දෙවියන්සේ කතා කරලා කියනවා ඔයා නිස්කලංක වෙන්න එපා විවේක ගන්න එපා ඔයා රෙස්ට් කරන්න එපා උන්වහන්සේට රෙස්ට් එකක් දෙන්නත් එපා ඒක ප්‍රශංසාවක් කරගත පරිපූර්ණ කෙනෙක් අපෙන් හද කනගාටුට කාරණේ තමයි ගොඩක් හිතනුව ඉන්නවා ඒගොල්ලන්ට ඕනේ ලෝකේ කන පිට පෙරලා. ඒගොල්ලන්ට ඕනේ පිළිදී මෙන්න. ඒගොල්ලන්ට ඕනේ අරක වෙන්න. ඒගොල්ලන්ට මිනිස්සු ගැලවීම ගන්න. ඒගොල්ලන්ට ඔක්කොම දේවල් වෙන්න ඕනේ. හැබැයි. හැබැයි. ඒගොල්ලෝ මොනවා ලැහසිද? නිස්කලංක නොගෙන යාඥා කරන්න. හරි බිසි. වැඩ ගොඩයි. වැඩ ගොඩයි. හැබැයි. දෙවියන්වන්සේට හැම වෙලාවෙම රෙම්නන්ට් එකක් හිටියා. අපි තව 24 දවස් හතේ යාඥාව කරනකොට කැප වෙලා සමහර දේවල් අත්හැරලා පූජාවක් කරලා කැප වෙලා ආපුවා හිටියා. එයාට ස්වාමීන් වහන්සේ රිවෝඩ් එක දෙනවා. හරි. අන්න ඒ වගේ කැප වෙන්න. ස්වාමීන් වහන්සේට එහෙම සෙනඟක් ඕනේ. ස්වාමීන් වහන්සේට එහෙම සෙනඟක් ඕනේ. ඒ වගේ කණ්ඩායමක් උන්වහන්සේට ඕනේ. හරි. දැන් මේ 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 කාරණාව මේ ගින්න නැත්නම් මේ මේ දේ ඉෂ්ට කරන්න ස්වාමින් වහන්සේ සභාව තුල ඔයා මං තුල ශුද්ධාත්ම බලය ක්‍රියා කරනවා. දැන් මම ඔයාට පැහැදිලි කරන්න දෙයක් අවශ්‍යයි. දෙයක් පැහැදිලි කරන්න අවශ්‍යයි. මම හොඳට අහගන්න. එක කොරින්ති තුනේ 16ත් එක කොරින්ති 6 19ත් කතා කරනවා කාරණාව දෙක. අපි පොඩ්ඩක් ඒක ඉස්සලා කියවලයිමු. මම හිතනවා ඒක කියවන එක හොඳයි කියලා. හරි අපි පොඩ්ඩක් කියවමු. අපි මේක දන්නවා මං හිතුවා දන්නවා කියලා. නමුත් මං දන්නවා කියලා. මොකද පොඩ්ඩක් කියමු. එක කොරින්ති තුනේ 16. දැන් මේ මේ එක කොරින්ති තුනේ 16ට එන්න කලින් 9 වෙනි පදේ ඉඳලා පොඩ්ඩක් උගල කියවන්න පස්සෙ. දැන් මට වෙලා නැති නිසා මං කියවන්නේ නැහැ. හරි තුනේ 16 වෙනිවරි මුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදනිමුද හරි 17ත් කියවන්නකො පොඩ්ඩක් 17ත් පොඩ්ඩක් දාන්නකො යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරනසේක මක් නිසාද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය ඒ මාලිගාව නුඹලාය මම කියවන වලට පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක කියවන්න කියලා පසුබිම කොන්ටෙක්ස්ට් එක ගන්න සන්දර්භය ගන්න. ඒක කොරින්තු 3 9 වෙනි පදේ වගේ දලා කියවුවොත් ඔයාලා තේරෙයි මොකද මම කියන්නේ කියලා. හරි? මේ කතා කරන්නේ සභාව ගැන. මේ කතා කරන්නේ එක්ලීෂියා එක ගැන. මේ කතා කරන්නේ දෙන්නේ 3 දෙනෙක් රැස් වෙන තැන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කොහොමද ඒ මැදියේ සිටිනවා කියලා. හරි? ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව අප මැද අප අතර පැහැදිලි මේ ඒ ඒ මොකද කොන්ටෙක්ස්ට් එකේ එක මේ කතා කරන්නේ සභාව ගැන කතා කරගෙන ඉනකොට කතා කරන්නේ සභාව ගැන හරි එතකොට 17 කියනවා යම්ෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරනවා නම් anyone defiles the temple of god ඒ කියන්නේ මේ ecclesia එක විනාශ කරනවා නම් ඔයා දන්නවද මම මේක හොඳට අහගන්න මගේ සහෝදරය සහෝදරිය මම මේ කියන දේ පැහැදිලිව අහගන්න මේක මම පුළුවන් තරම් සරල කරනවා මේට වඩා සරල කරන්න බෑ
ඒකයි මං කිව්වේ ආත්මයන්න් වහන්සිට මේ ආලේපයටම ඔයාට උගන්වන්න ඉඩ දෙන්න කියලා. අපි රස් එක්කෙනෙක් දෙන්නෙක් රස් වෙනකොට ඒ එක්කෙනා දෙන්න ආත්මයෙන් එක්සිට් එක ආත්මෙ එකතු වෙනකොට හදවතින් එක්සිට් වෙනකොට එක හදවතක් එක ආත්මයක එක අරමුණක් කරගන්නකොට වෙනකින් කියන වන් අකෝඩ් නැත්නම් එක ආකල්පයකට එනකොට තමයි ඒ මධ්‍ය දෙවියන් වහන්සේගේ බලය ක්‍රියා කරන්නේ එක්සත් වෙන. ඒ එක අරමුණකට එක සිතකට එක හදවතකට එක ආත්මයකින් රස් වෙන එක හරිම වැදගත්. හරිද? මේ එතකොට තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය එතන නිදහස් වෙන්නේ. හරි? ඒක තමයි කුඩා කණ්ඩායම. එක්ලීසියා කියන්නේ කුඩා කණ්ඩායම්. ඒක කුඩා කණ්ඩායමකට එක්සිට් වෙන්න හරි ලේසි. නමුත් ඒ එක්සිට් කමට බාධා කරමින් ඒ එක්සිට් කම නැති කරමින් සභාව ඇතුලේ ඒ කුඩා කණ්ඩායම ඇතුලේ ભેද බින්න ඇති කරන කෙනා තමයි මාලිගාව නාස්ති කරන්නේ. අන්න ඒ කෙනාව දෙවියන් වහන්සේ නාස්ති කරනවා. ඒක නිසා බෙදීම ඇති කරන්න එපා. එක්සිට් කමට බාධා වෙන දේ බෙදීම ඇති කරන ක්‍රියාව වචනය ඕනතුලින් ඇති කරන්න එපා. ඔයාලගේ නිදහසන දෙන්න එපා. මම අනතුරු අඟවනවා දෙවියන් වහන්සේ ඔයාව නාස්ති කරන. හරි? මොකද මේ කාලේ දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න ලැස්ති වෙන්න එපා. මොකද විනිශ්චය පටන් ගන්න සභාවේ අන්‍ය ජාතිකයටත් ඔයක දකින්න සලස්වනවා. හැබැයි එයා දකින්න ඉස්සලා ඔයා දකින්න යනවා. හරි? එනිසා මේ දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන ක්‍රියා කරන්න යන්න එපා. මම ඔයාට තදින් අනතුරු අඟවනවා. මම බගයාපත්කමින් ඉල්ලුවා දැන් අනතුරු වංගර මම නෙමෙයි ආත්මයන් වහන්සේ. හරි? ආත්මයන් වහන්සේ ඔයාට කියන දේ හොඳට අහගන්න. මේ ජීවනසේ මාලිගාව නාස්ති කරන්න එපා. මොකද උන්වහන්සේ ඒ කරන කෙනාව නාස්ති කරන. මොකද මාලිගාව ශුද්ධයි. හරි. ඒ ඒකත්වයට එනකොට තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව එතන සිද්ධ වෙන්නේ. හරි? පැහැදිලි? දෙමගේ ආදරණීය සහෝදර සහෝදරි අපි යන් 1 කොරින්ති 6:19ට එතන මොකද කතා කරන්නේ? එතන කතා කරන්නේ අපේ පුද්ගලික ජීවිතය ගැන. ඒ කොන්ටෙක්ස්ට් එක තියෙන්නේ. හරි? 1 කොරින්ති 6:19. හරි? එතකොට ඒ එතන තියෙන ඒ ඔයා පොඩ්ඩක් 1 කොරින්ති 6:10 විතර 9 විතර විතර කියවගෙන ආවොත් ඔයාට තේරෙයි. 6 17 කතා කරලා කියනවා. නමුත් ස්වාමීන් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මයක්. But he who is joined with the Lord is one spirit with him. හරි? එතකොට 19 කියවන්න. නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුළ ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදනිවුද? දැන් මොකද මේ මාලිගාව? නුඹලාගේ ශරීරය. That your body is the temple. හරි? දැන් ඕකට ඉස්සෙල්ලා කතා කරනකොට කියනවා වෛශ්‍යාවත් එක්ක එකතු වෙච්ච කෙනා වෛශ්‍යාවත් එක්ක එක්කෙනෙක්. ආත්මරන් වහන්සේකෙත් එක්ක එකතු වෙච්ච කෙනා ආත්මරන් වහන්සේත් එක්ක එක්කෙනෙක්. මේ කතා කරන්නේ අපේ ශරීරය ගැන. ඒක තමයි ශරීරයේ ජීවමාන යාගයක් කොටප්පු කරන්න කියලා කිව්වේ. මේ කතා කරන්නේ පුද්ගලික ශරීරය. එතකොට අපේ ශරීරයත් ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරන මාලිගාව. හරිද? එතකොට ඒ මාලිගාව අපි මාලිගාවක් විදිහට රැස් කරගෙන පිළි අරගෙන අපි මාලිගාවක් ලෙස අපි ඒක ආරක්ෂා කරමින් අපි 3-4 දිනක් රැස් වෙනකොට එක තැනක ඒ රැස් වීමත් දේව මාලිගාව. මොකද දෙන්නේ 3 දිනක් මාගේ නාමයෙන් රැස් වෙනවාද? ඒ මැද්දේ මම ක්‍රියා කරනවා කියලා ජේසුස් වහන්සේ කිව්වා. ඒ එක්ලීසියා එක දෙවියන් වහන්සේ වාසය කරන මාලිගා. හරි? දැන් 1 කොරින්ති 3 1 කොරින්ති 6 කතා කරන දේව මාලිගාව මොකද්ද කියලා මම පැහැදිලිව දන්නවා. හරි? මේක කොන්ටෙක්ස් එක බලන්න කියලා මම කිව්වේ ඒකයි. දැන් දෙවියන් වහන්සේ අපි දන්නවා ශුද්ධාත්මයන් වහන්සේ ඔයා මං තුල වාසය කරන මේ කියනවා වගේ අපේ ශරීරය තුල උන්වහන්සේ වාසය කරන. ඒ නිසා මේ ශරීරය අපි ආරක්ෂා කරගත යුතුයි. හරි? හැබැයි
එක කොරින්තු තුනේ කතා කරමු. එක්ලීෂියාක නැත්නම් රස්වීම. එක ශුද්ධ රස්වීමක්. එක ශුද්ධ සබහා රස්වීමක්. එක්ලීෂියා. හරි. එතකොට ඒ රස්වීමට තමයි ඔබ නිඳාව ලැබෙන්නේ. سفني بطة قطع کرلا كيو ايكا نينداوا كولا تيين ايكا براك ويچ آيا سوامي وانسي كتو کرم اون لاؤوا اون وانسي مورا خروان لسا پايا اون وانسي اتا ياكنيا کرو گارنا اون وانسي جرسولم اي اي ايو ستان گت کرا ياكنيا کرنا پينيس مقدر ياكنيا کرن دیوی اون وانسي پرندونا نمبل آمام اي اين دیش والا پسن ساواق دنامي عد کرنا انسا يسعي කතා කරලා කියනවා ඒ උන්වහන්සේ කියපු දේ ඉෂ්ට කරන තුරු ඔබ විවේක ගන්න එපා රෙස් කරන්න එපා නිස්කලංක වෙන්න එපා ස්වාමින් වහන්සේටද නිස්කලංක වෙන්න දෙන්න එපා හරිද දැන් මේ කණ්ඩායම තුල නැත්නම් මේ ක්ලීෂියක තුල ප්‍රසංසාව කරන්න නම් නැවත ඒ මුල් සභාව තුල ක්‍රියාත්මක වුණා වගේ ඒ රැස්වීම තුල දෙවියන් වහන්සේගේ බලය උන්වහන්සේගේ ශුද්ධාත්ම ආලේප ගලා ගියා වගේ මේ ඇඟට දැනෙන වේවුලන කෑ ගහන හිමා වෙන මරලතෝනි දෙන කුණ්ඩලේනි ස්පිරිට් එක නෙමෙයි සබාව අව්‍යාජ වූ ශුද්ධාත්ම බලය මනුෂ්‍යයන්ව වටන නෙමෙයි මනුෂ්‍යයන්ව වැටුණු අයව නැගිටවන ශුද්ධාත්ම බලය ඒ එක්ලීෂියා එක තුල ක්‍රියාත්මක කරන පිණිස ස්වාමීන් වහන්සේ ඒ සභාව තුල උන්වහන්සේගේ ආත්ම නිදහස් කරන්න මං කිව්වා ඔයා දැක්කා ඔයා කියවලා තියෙන ක්‍රියාපතේ දෙවනි පරිච්ඡේදයේ සුලඟක් තමයි ආවේ හඬක් ආව සුලඟක් වගේ ශුද්ධාත්මනන් වහන්සේ සුලඟ වගේ නෝ යේසුස් වහන්සේත් ඒක කිව්වා ආත්මෙ නිපදෙන දේ ආත්මයි සුලඟ කොහෙන්ද එන්නේ සුලඟ කොහටද යන්නේ කියලා නුඹ දන්නේ නැහැ හැබැයි සුලඟ එනවා මේ සුලඟ පේන්නේ නැහැ ආත්මනන් වහන්සේත් ඒ වගේමයි අපේ ස්වභාවික ඇස්වලට පේන්නේ නැහැ ස්වභාවික දෙයට ශරීරයට දැනෙන්නේ නැහැ මොකද ඒක ආත්මයක් නිසා ඒ දෙවියන් වහන්සේගේ ආත්මය කුලඟක් වගේ තමයි ආවේ සිකියල් 37 අපොඩ එකේ ඉඳලා නිකන් දාමු මට ආසයක කියවන සිකියල් 37 එකේ ඉඳලා අපි පොඩක් කියමු මම සමා වෙන්න මම පොඩ්ඩක් නවත්තන්න මෙතන මේ බයිබල් පදේ සිකියල් 37 මට ඕනේ සිකියල් 37 මම කතා කරලා සිකියල් 38 අපි කතා කරලා තියෙනවා මේ තිස්සල අවුරුදු ගානක් තිස්සේ ඉඳලා මේට අවුරුදු 14ක් 15ක් 16ක් 17ක් තිස්සේ ඉඳලා මම කතා කරනවා මේ සිකියල් 38 ආක්‍රමණය ගැන ඒ කාලේ ගොඩාක් අය මට හිනා වුණා මේ දේවල් කවදාවත් වෙන්නේ නැහැ කියලා විශේෂයෙන්ම මම කිව්වා දෙවෙනිද මට කියපු නිසා මම පැහැදිලිව කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නැත්නම් සිකියුරිටි කවුන්සිල් එකේ යෝජනාවක් මත තමයි මේ සිකියල් 38 සිද්ධ වෙන්න යන්නේ. ඒ වෙලාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සමාජිකයන් 5 දෙනෙක් ඉන්න මම දන්නවා ඔයගොල්ලෝ දන්නවා මේ ගැන කියලා සිකියුරිටි කවුන්සිල් එකේ පර්මනන්ට් මෙම්බර්ස්ලා 5 දෙනෙක් වීටෝ බලය තියෙන 5 දෙනෙක් ඉන්නවා. රටවල් පහක් තියෙනවා. රුසියාව, චීනය, ඇමරිකාව, ප්‍රංශය, එංගලන්තේ මේ රටවල් වලට නිෂේධ බලය තියෙන නැත්නම් නිත්‍ය සමාජිකයන්ට වීටෝ පවර්ස් තියෙනවා. දැන් මේ නිසා යම්කිසි යෝජනාවක් සිකියුරිටි කවුන්සිල් එකේ අනුමත වෙන්න නම් මේ 5 දෙනාගේ විරෝධතාවයක් නැති වෙන්න ඕනේ. දෙවෙනස මට කියපු දෙය තමයි සිකියල් 38 ආක්‍රමණයට රුසියාව හෝ යම්කිසි රටක් යෝජනාව ගේන වෙලාවේ
රුසියාව මුල් කරගෙන විශේෂයෙන් වෙන වෙලාවේ ඒ යෝජනාවට ඊශ්‍රායලට විරුද්ධව ගේන මේ යෝජනාවට ඇමරිකාව නිෂේධ බලය පාවිච්චි නොකර ඡන්දය දීමෙන් වැළකී සිටිනවා මේක අවුරුදු 14කට ඉස්සෙල්ලා මම කරපු වීඩියෝ එක තාම YouTube එකේ තියෙනවා හරි ඇමරිකාව වීටෝ බලය පාවිච්චි කරන්නට යන්නේ නැහැ ඊශ්‍රායලට විරුද්ධව ගේන මේ යෝජනාවේදී බදන්නවද ඊයේ මේ සිද්ධ වුණා හැබැයි ඒ යෝජනාව ඊශ්‍රායල් ආක්‍රමණය කරන යෝජනාව නෙමෙයි ඒ යෝජනාව ඊශ්‍රායලයට විරුද්ධව ගෙනෙන අනාගතයේ ගෙන යෝජනාවට පාර කපන යෝජනාව හරි ඒක ඊශ්‍රායල් විරුද්ධව හමාස් සංවිධානයට සහයෝගය දක්වමින් ගෙනාපු යෝජනාවක් ඊශ්‍රායල් යුද්ධ නවත්තන්න කියලා දැන් ඒ යෝජනාවට ඇමරිකාව ඡන්දය දීමෙන් වැළකී සිටියා. එංගලන්තය ඒ යෝජනාවට සහයෝගය දක්වමින් ඊශ්‍රායලට විරුද්ධව ඡන්ද දුන්නා. ඔකම අවුරුදු 14කට ඉස්සෙල්ලා කියනකොට මිනිස්සු මට හිනා වුණා. කවදාවත් ඇමරිකාව ඊශ්‍රායලට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් විරුද්ධ වුණා. ඊළඟ යෝජනාවටත් ඔය දේම සිදු වෙනවා. එනිසසිකල් 38 ඒ කතා කරන අනාවැකිය ඉෂ්ට වෙන්න අපි ගොඩාක් ලඟ වුණා දැන් ලඟ වෙලා තියෙනවා එනිසා 38 වෙන්න කලින් 37 තියෙන දේ සිදු වෙන්න ඕනේ දැන් අමතක කරන්න එපා 37 තියෙන දේ ස්වභාවිකව සිදු වුණා ඒ පළවෙනි ස්වභාවික දේ ඊළඟට ආත්මික දේ මේ දෙකම සිදු වෙන මොකද මේ සිකල් 38 සිද්ධ වෙන්නේ මම කියවන්න එක එක කියනකොට ඔයගලන්ට තේරෙයි මොකද මම කතා කරන දේ කියලා. සිකල් 37 එක මෙන්න මෙහෙම කියනවා. ස්වාමීන් වහන්සේගේ අත මාපිටට පැමිණ ස්වාමීන් වහන්සේගේ ආත්මයෙන් මාපිටට පමුණවා. ඒ ආත්මෙන් සිකල් ගිනිලා සම භූමිය නගර සිට උබේය. ඒක ඇටකටු වලින් පිරී තිබුණේය. බෝන්ස්. හරි? ඊට පස්සේ දෙවනි පොත. ඇටකටු වලින් පිරී තිබුණා. උන්වහන්සේ ඒවා අතරේ වටකර එහා මෙහා යන්ට මට සැලසුසේ. එවිට සමභූමිය මතුපිට ඒවා බහුලව තිබුණා දෙටිමි ඒවා හොඳටම වියලී තිබුණේ මේ මිනිස් අටකටු මිනි අටකටු මේ වැලි එකක් නැත්තම් සමභූමිය විසිරලා තිබුණා එසිකිල්ට කියන හැඩමඩ ඇවිදින්න කියලා සමභූමිය වේලි චටකටු වල හරි ඒ හොඳටම වේලිලා ඩ්‍රයි බෝන්ස් ඒ කියන්නේ කාන්තාරේ තියෙන අවුවට සැරට ඒවා කරකුට්ටම් වෙලා හරි ඒ කියන්නේ අටකටු විතරක් නෙමෙයි කරකුට්ටම් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ තුන්වෙනි පදේ කතා කරලා කියනවා එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා මේ ඇටකටු වලට ඇටකටු ඇටකටු ජීවත් වේ දෙයි මගෙන සෝසේක මොකද ස්වාමී විදේවියන් වහන්සේ ඒ දන්නේ ඔබව උත්තර දෙන්නේ වෙනසේ අහනවා එසිකල් මේ ඇටකටු වලට ජීවත් වෙන්න පුළුවන් ඒ රෙසිකල් පරිස්සම් වල කතා කරලා කියනවා ස්වාමී ඔයා තමයි දන්නේ ඔයා තමයි දන්නේ ඊළඟට හතර උන්වහන්සේ නැවත මට කතා කරට නුඹ මේ ඇටකටු කෙරෙහි අනාගත වාක්‍ය කියමින් ඒවට මෙසේ කියන්න වියලි ඇටකටු ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න හොඳට අහගන්න ඒ ඇටකටු වලට ප්‍රොෆෙසර්යි කරන්න කියනවා අනාගත වාක්‍ය කියන මේ වේලිලා ගිහිල්ලා ඩ්‍රයි බෝන්ස් මේ කරකුට්ටම් වෙලා තියෙන ඇටකටු වලට අනාගත වාක්‍ය කියන හරි මේ අනාගත වාක්‍ය කියමින් ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න Hear the word of the Lord. ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න කියලා අනාගත වාක්‍ය කියන්න මාර්ග මැරිච්ච මිනිසුන්ට නෙමෙයි. ඇටකටු වලට. ඊට පස්සේ ඊළඟ පදේ. පස්වෙනි පදේ. මේ ඇටකටු ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක ඇටකටු වලට. මෙන්න නුඹලා ජීවත් වෙන ලෙස මම නුඹලා තුලට ආත්මය පමුණුවන්නේ. Wow. Surely I will cause breath to enter into you and you shall live right breath spirit එක හරි මම ඒට ආත්මය පමුණු spirit එක breath කියන්නේ spirit එක okay ඊළඟ පදේ හයවෙනි පදේ මම නුඹලා පිටට නහර තබා නුඹලා කෙරෙහි මාංශය හටගන්වා
نبلا سمين بسا نبلا جيبات رنس نبلا تلا آتما تبنو نبلا ما سوامين بحان سي بغدانا گانو آيا تكيا كيان نائي كيسي لن نيه پاده اوهم تيان نوك سرين نك اوهم تيان نوك اوه پاده هندتا كيا وان اوه پاده هندتا كيا والا بلان سوامين بحان سي مي اتاكاتو والتا قطا کرلا كيان دي مي اتاكاتو والتا قطا کرلا انوحان سي كيان ني جيباتون هبه جيباتون نكيلا كيان هيتو رتن جيباتون نكيلا كيان ني سوامين بحان سي اي جيباتون سلاسوان ني اي آتولا آتمي تبلا اي آتولا تبنو آتمي اي آتولا آتمي تبنو انوحان سي قطا کرلا كيان دهن اتاكاتو والتا جيباتون دهن اتاكاتو والتا جيباتون I will cause breath to enter. إذن breath كيلا تينا بچنيا breath كيلا تينا بچنيا Hebrew باس آوے Ruach كينا بچنيا Ruach كيلا كيانني Spirit Swamin بانسي گي آتمي Ruach كيلا كيانني Spirit Nefesh كيانني Soul Ruach كيانني Spirit مثل كتا كلا كيني آتما spirit I will cause the spirit to enter اي spirit تك آوه هما تماي نبلا جيوات تنين نبلا پنگن ين انسا كتا كلا كينو اتنا كاتو والت اسسل كتا كلا كينو سوامي نواسي كي بچنية آن مانا سوامي نواسي كتا كلا كينو ماما اي اتنا كاتو والت spirit تك اتول کرنا مريج اتنا كاتو والت spirit تك اتول کرنا اي ترق نمي ప్రకటది ముకద్దన ఎసికేల్ 37 మన మన బంగిలిన ఒకని ఒకటి కియవ మన బలవత్ర కరగాన దులసని పదే ద ప్రొఫెసర్ దులసని పదే కథా కర్ల కియన సమ దులారెనిసల నమ్మిని పదే కియవండి నమ్మిని పదే దా సమావే సమావే దులారెన కర్ల నమ్మిని పదే దా نعمني بالي. إذا تقول لي أنسي متى كتاك وتر نمبر سلنجة أناعة تواك كي أنا. ها. سلنجة. then إنما كيو spirit تكا. إنما أنسي دينما كيو spirit تكا روك روك. ما روك. إنما نعم. ده زي كنا سلنجة أناعة تواك كي أنا. prophesy to the breath. prophesy son of man and say to the breath e sulangata katha karala kiyanna manushya putraya sulangata katha karala kiyanna swami vu deviyan wahanse mese kiyana seka enda aathmaya nimba satara diga sulang walin anith meran kavavu mari sitina mon jeevathun lesa اون تلت حسن هلن نكيا كيان prophesy to the breath سولنگ تاناغت واقع كيان spirit تاناغت واقع كيان سوامين وحان سي مسي كيان سيكا ادانا دي يسوس وحان سي كيوا مدر مي کہا گا يسوس وحان سي كيوا نبلا ماغي نامي پیانان وحان سي گين إلووت وأن නුබලාට ආත්මයන් වහන්සේ නොදී සිටින්නේ නැහැ. එනිසා අපිට කතා කරලා කියන සුළඟට කතා කරා. Oh Holy Spirit come. ස්වාමීන් වහන්සේ පියාණන් වහන්සේ පුරන්දුන ලෙස. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙන්න අපි අනාගත වාක්‍ය කියන සභාව තුළට එන්න. سبحانه وتعالى ودين هاليلويا مقدس سبحانه ميرلا ميريتش سبحانه وتعالى ثانو ديننا بلوه آت ميران واهان سيدا بيتامي ميريتش سبحانه وتعالى ثانو ديننا بلوه آت ميران واهان سيدا بيتامي أحاسة وتش نيندا وتش سبحانه وساسكرن بلوه شد آت ميران واهان سيدا بيتامي අනේක නිසා සභාවට සුළඟ වෙන පිණිස හතර දිගින් සුළඟ වෙන පිණිස
සුළඟක් වගේ ඇවිල්ලා සභාව පිරෙන පිණිස රැස්වෙන තැන එක්ලීෂියා එක ඒ කණ්ඩායම් එක්සත්වලා ඉන්න කණ්ඩායම් ස්වාමීන් වහන්සේ ඒකයි තැන් තැන්වල තියලා තියෙන්නේ මං ගිය සති තුනන්ස ගිය සති කියනකොට කිව්වා අර 120 දෙනා හරහා ගිය තැන්වලට ඒ තැන්වල උන්වහන්සේ අවුලෝපු ගින්න තාම තියෙනවා ඒවා ගිනි පුපුරු යට තිබුණට අළු වලින් වැහිලා ගිනි පුපුරු තිබුණට අළු වලින් වැහිලා හොල්ලංග ඕනේ ඒ ගින්න පත්තු කරන්න මොකද අඟුරු වෙලා තියෙන ගින්න පත්තු කරන්න පිඹින්නේ ගිනි අඟුරු වලට පිඹිනකොට මොකද වෙන්නේ ගින්න ඇවිල්ලා නිසා සුළඟට අපි අනාගත වාක්‍ය කියනවා. තුන්වෙන්න. කොහටද? පුද්ගලික නෙමෙයි. රැස්වීමට. පුද්ගලික වෙන්නේ නැහැ ඉවරයි. ඒක පෙන්තුස් දවසේ ආවා. ඒක ඉවරයි. ආපහු වෙන්නේ නැහැ. දැන් වහතුල ශුද්ධාත්මන වාසේ ක්‍රියා කරනවා. හැබැයි රැස්වීම. මේ රැස්වීම මෙච්චර කල් දූෂ්‍ය වෙලා තිබුණා. ශුද්ධ සබහ රැස්වීම අශුද්ධ කිලිට වෙලා තිබුණා. නැද්ද? ඔව්. පාපය මහා පිළිකුල් ක්‍රියාවන් දෙවියන් වහන්සේගෙන් නොවන දේ උගන්වමින් දෙවියන් වහන්සේගෙන් නොවන දේ කතා කරමින් ඒවා කරමින් සභාව ඇතුලේ පාපිෂ්ඨව සිටිමින් අශුද්ධව සිටිමින් යේසුස් වහන්සේගේ නාමයටත් උන්වහන්සේගේ සභාව අපහාසට ලක් කරන ක්‍රියාවන් සිද්ධ කරමින් මුළු සභාව නිඳාවකට ලක් කරපු ඒ අයව දෙවියන් වහන්සේ ඒ කන් අයින් කරව උන්වහන්සේ කණ්ඩායම් තෝරලා ගෙනල්ලා එක්රස් කරලා දැන් ඒ අය තුළ උන්වහන්සේ ගිනි අවුලවන ආමෙන් උන්වහන්සේ කියනවා එසිකියල් 37:12 එසිකියල් 37:12 අපිට කතා කරලා කියනවා සභාවේ ස්වභාවය එබැවින් නුඹ අනාගත වාක්‍ය කියමින් ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි කියන්නේ මාගේ සෙනගනේ මම නුඹලාගේ සොහොන් කොත් සොහොන් විවරකට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටුවා නුඹලා ඊශ්‍රායලට පැමිණවන්නේ දැන් මම කිව්වා ස්වභාවිකව මේක ඉෂ්ට වෙලා ඉවරයි ඊශ්‍රායල් කියන දේශය බිහි වෙච්ච වෙලාවේ 1948 මරිච්ච ඇටකටු වලට උන්වහන්සේ පණ දුන්නා ස්වභාවිකව අද ඒ ඊශ්‍රායල් දේශය ලෝකෙ තනි වෙලා තියෙනවා ඒ ඊශ්‍රායල් දේශයට අද ඉන්නේ දෙවියන් වහන්සේ විතරයි මුළු ලෝකෙම දැනගන්න යනවා අද අදින් පස්සේ ඊශ්‍රායල් රකින දෙවියන් වහන්සේට නිදිබර වෙලාවක් නිදිමත කමක්වත් නැහැ උන්වහන්සේගේ අත කොට වෙලා නැහැ කියලා මුළු ලෝකෙම දැනගන්න යනවා ඊශ්‍රායල් දෙවියන් වහන්සේ බව මුළු ලෝකෙම ඊශ්‍රායලට විරුද්ධව සිටින නිසා ඒක ස්වභාවිකයි ඉස්රායෙල්. ස්වභාවික. පළමුව ස්වභාවික දේ. ඒක කොරින්ත පිටකයේ පළමුව ස්වභාවික දේ ඊට පස්සේ ආත්මික දේ. First the natural, second spiritual. මේක ආත්මිකව සිදුවෙන්න යන්නේ දැන්. ඒ ස්වභාවික දේශයේ තනි වෙලා ඒ ස්වභාවික දේශයට දෙවියන් වහන්සේ හොලවමින් ඒ දේශය හොලවමින් ඒ දේශයේ අන්ධභාවය අයින් කරන්න ඔන්නමෙන්න තියෙද්දී රසිකය 37 සිදුවෙච්ච ස්වභාවික දේ 48 සිදුවලා ඒ ස්වභාවික දේ වල අවසානයකට එනකොට දැන් ආත්මික දේ සබාව තුල කරන්න උන්වහන්සේ සෙනඟ තුල කරන්න උන්වහන්සේ ලෑස්ති වෙලායි ඒ තමයි සබාවෙම ක්ලීෂයකට උන්වහන්සේගේ ගින්න සුළඟයි බල උන්වහන්සේගේ සුළඟ ආවහම ගිනි ඇවිලෙන එදා ක්‍රියාපතේ තිසර සුළඟ ආවා ඊට පස්සේ තමයි ජිනිනේ දිව් ආවේ. හැබැයි ජිනිනේ දිව් උඩින් නෙමෙයි එළිනෙකට උඩින් ආවිල්ලා ඉවරයි ඒක.
سلام علي لكرانا مكدانا ارى علوالين بهيلتين علياتتين جيني بوبرو ومنسى قطو كرانا بيادرني ساهدر ساهدر ويا اكودا اكليشيا بدر اكسيت فلا اكتو بدر انا اتنا سوامي مهانسى جيني اولوانا ملو لوكي بورافت ملو لوكي بورافت بيادرني ساهدر ساهدر بدر سلوك راني با ميك سلوك رانا ابا ونحن نقول لك أن إيزيكييل 37 نبتة بطاقة 13 إيلانغ پدت 13 كتاكر لنا سيكا ريپيت کر لكي نو دا دلائك واسه ونگل نبلا نگتوا إيسوار رأي نو كي ترى إيسوار رأي كيلا بحث کرنے سبحابي كده سيدوه لائي براي دان إيلانغ تبيني آتمي كتالي آتمي كا جرسلم تا گين نو سبحابي تا گين نو سبحابي دريان محان سي بلا پرتوين ستان ات محان سي گين نو هاري، إذا بس ده هاتون مني بادي، أبي دام يسقى التي ساتي ده هاتونا، يسقى التي ساتي ده هاتونا، يسقى التي ساتي ده هاتونا، إمدا ماعي سنعني ما بيسين نبلا عي سوون فيوركوتا، نبلا عي سوون ولي نبلا نعيته وام، ما سوامين بان سي بابا نبلا دراجا، إسرائيلوت. دانا غاندي أنا. إيشا دانا غاتا أتتام. سبابي كلو. هذا سبها با. وثامه همومان نهاية ديفيان ماهانس. إيدل هيتانين ديفيان ماهانس. بينا ما ديفيان كده. خوتي ما سبها بي آية. كورس إيه دامنات. أباها سكرنا سبها با كذا بيتاتين. سبها بي نهاية كيو كتا كارلا كيانا ما. مي مكاد بيسو كورس إيه دامنا. يسوس ماهانس إيه كورس إيه سانجي. أبي مكاد بكورس إيه سانني. ఏవగే యేసుస్ వహన్సేవ నొదన యేసుస్ వహన్సేవ వెన తనకట పట్ కరల ఉన్వహన్సే వెన కౌదో కిలా హితాగన తమే మే క్రియా కరన లూక్ నమే 23 యేసుస్ వహన్సే తాదిలివ కివ్వా యమేక్ మాను వెనవన ఓహు దినపక తమ కుర్సీ రగిన మాను వేవా కుర్సీ రగిన తమ కమనస కుర్సీ రగిన కుర్సీ తీయల నమే కుర్సీ బిత్తిల నమే కుర్సీ కరవల గన నమే كرسي الرجل يمكن ان يكون مريم 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 ديبيان وحانسي قوضة كيرا وغانا دلدرا قطعه ديوم خطا كيانواني سباها تك اكي عوصان سباها وين سنكيت رت کرن ما مي عوصان قالي سباها اكي تكينا نبلا جيوات تنما يكي وات نبلا ميري لا ميري چه سباها ابا انوحانسي انوحانسي كي سپيريت تكا يوان خلنگا يوان انوحانسي پانا گارنوانتن ابا اپیتا قطع کرلا كينا أنا هذا تواك يا كيان، أنا هذا تواك يا كيان. ومهان سي إيكا پرسان ساوا کرنا ترونيس خلان کنو دين. مننا سوامين بحان سي إيجي واچنه أدى سباوت. وغا پيلي غطت نتت ميك سوامين بحان سي إيجي واچنه. Thus says the Lord. سوامين بحان سي ميسي كيانا سيك. إنسا ويا إيكا پيلي أرغن විශ්වාස කරලා යටහත්ව මේ බූරුවතුලින් කතා කරන මේ මෝඩයතුලින් කතා කරන දේ ස්වාමින් වහන්සේගේ වචනයයි දැනගෙන ඔයාගේ ආත්මයට ස්වාමින් වහන්සේගේ ආත්මය කතා කරන දේ අනුව ක්‍රියා කළොත් ඔයා දෙවියන් වහන්සේගේ සලස්මට ඇතුළු වෙයි. මොකද මම කියන්නේ කිසි බදගම්මකට නැති මිනිස්සෙක්. කිසිම ප්‍රයෝජනයක් නැති කිසිම بطلنا ثمان كنتي كنه كبه ونوحان سي قطع کرنا مات مماتلين قطع کرو پاني ويدية شدهات من انوحان سي گين ماي دلي انوحان سي گين ماي انسا سوامين وحان سي مسي كي انسيك
උන්වහන්සේ මරුණා වූ ස්වභාව උන්වහන්සේගේ ආත්මය බලයෙන් යුක්තව එවලා නැවත ජීවත් කරවමි මුලින්ම ඔබ දැනගන්න යනවා ස්වභාව දැනගන්න යනවා දෙවියන් වහන්සේ කවුද කියන එක ඊට පස්සේ ආත්මයන් වහන්සේගේ ක්‍රියාව කරන කොටගෙන ලෝකයා දැනගන්න යනවා දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ එනිසා මගේ ආදරණීය සහෝදර සහෝදරී සුළු කරන්න එපා මේ දේ සුළු කරන්න එපා අපි යාඥා කරමු ස්වාමීනි ඔබ වහන්සේට අපි සියලු දේ බාර කරනවා ඔබ වහන්සේගේ හස්තයට අපි යටත් වෙනවා සියලු ගෞරවය මහිමය ඔබ වහන්සේම අප තුලින් ලබන්න ස්වාමී මෙන්න ස්වාමීනි අපි කතා කරලා කියනවා මේ මොහොතේ අපි සුලඟට කතා කරනවා අපි අනාගත වාක්‍ය කියනවා ආත්මනම් වහන්සේට අපි කතා කරමින් මතක් කරලා දෙනවා ඒ පියාණන් වහන්සේගේ පොරොන්දුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය උන්වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේගේ නිල්ලු පිට ආත්මනම් වහන්සේ අප සියලු දෙනා අතරට මැදියට ක්‍රියා කරන බව යේසුස් වහන්සේගේ පොරොන්දුව දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් රැස්වෙන විට ඒ මැදියේ මා සිටිනවා යයි යේසුස් වහන්සේ දුන්නා වූ පොරොන්දුව ඉෂ්ට කරන පිණිස ඒ සුළඟට අපි අනාගත වාක්‍ය කියනවා මෙන්න ඇතුල් වෙන්න ක්‍රිස්තු ශරීරයට මැරී තිබෙන ඒ ශරීරය නැවත පණ ගන්නට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙන්න අපි යටහත් වෙමින් ඔබ වහන්සේටම බාර වෙනවා ස්වාමිනී සුළඟක් වගේ ඇවිත් මෙන්න අප තුල ක්‍රියා කරන්න ඔබ වහන්සේගේ බලය නැවත සබාව තුල දෙවිනේකින් ක්‍රියා කරන්න ඔබ වහන්සේම අතගසන්න කියලා අපි ආඥා කරමු ඒ තුලින් ස්වාමිනී ඔබ වහන්සේගේ සබාව ඒ ශුද්ධ සබහ රැස්වීම ඔබ වහන්සේගේ ක්‍රිස්තු ශරීරයේ ස්වභාවය මුළු ජෙරුසලම ආත්මික ජෙරුසලම මුළු ලෝකයේම ප්‍රශංසාවක් කරන පිණිස ඔබ වහන්සේ දුන්නා වූ පොරොන්දුව ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න කියලා අපි ආඥා කරමින් ඔබ වහන්සේට සියලු දේ බාර කරනවා කැප කරනවා නාසරත්ති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේ හොඳයි අපි දෙක එකතු වෙන සේදනට අපි ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ අපි හෙටත් මේ වගේම කතා බහක් එක ඔබලොත් එක මුණ ගැහෙනවා එතකන් සියලු දෙනාට යේසුස් වහන්සේගේ අනුග්‍රහය අතික්‍රම කරුණාවේ උන්වහන්සේගේ අභිප්‍රාය තුළ රැඳෙන්න උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ වෙත නිදහස් වේවා ජෙස් පිටයි